ආදරයෙන් පිළිගන්නවා යෙසු පිහිටයි ඔබට I welcome you all in the name of Jesus යෙසු වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ම පිළිගන්නවා ආදරේ It's nice to come together to be in the presence of God ඉතාමත් වරප්‍රසාදයක් අපි එකට එකමුතු වෙලා දෙවියන් වහන්සේගේ අභිමුඛයට පැමිණින්න ලැබීම ගැන God loves us and God is here when we praise and worship him දෙවියන් වහන්සේ අප සමග ජීවමාන අප මැදේ වැඩ සිටින උන්වහන්සේ ප්‍රසන්න වෙනවා අපි එකමුතු වෙලා උන්වහන්සේට නමස්කාර කරන විට ප්‍රශංසා කරන විට Have you come prepared to worship the Lord? ඔබ සූදානම් වෙලා ආද ඔබගේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න පිණිස. Put all your other worries and problems aside and just focus your eyes on Jesus. ඔබගේ කනගාටු කනස්සල්ු ආකාර ප්‍රශ්නයක් තිබෙනවා දැන් සියලු දේ මේ මොහොතේ අමතක කර දමලා ස්වාමීන් වහන්සේ දෙස බලන් උන්වහන්සේට නමස්කාර කරන්න. Amen. He is here. මක්නිසාද අපේ ස්වාමීන් ජේසුස් වහන්සේ ජීවමාන අප මැදේ වැඩ සිටිනවා මේ මොහොතේ. Amen. He wants to walk in this church and touch us in a new way today. නාතර අවශ්‍ය අප මැදේ සභාව මැදේ ගමන් කරමින් අපි එකිනෙකාට අත්ගසන් උන්වහන්සේට අවශ්‍යයි. Amen. Let us pray. අපි ආඥා කරමු. Heavenly Father, glory be to your name. අපේ ස්වාමීන් වහන්සේ අපේ පියාණනි ඔබගේ නාමයට සියලු මහිමය අපි දෙනවා. You are our God, you are our creator. ඔබ අපේ දෙවියන් වහන්සේ, ඒ වගේම ඔබ අපගේ මෞංකාර පියාණන් වහන්සේ. You are the one who sits on the throne. ඔබ තමයි ස්වාමීන් වහන්සේ, ඒ සිංහාසනයේ වැඩ සිටින දෙවියන් වහන්සේ. And you are our father. ඔබ අපේ පියාණන් වහන්සේව සිටිනවා. We thank you for sending Jesus to die on the cross in our place. වාදලි ස්තුතිවන්ත වෙනවා පියාණනි ඔබගේ ඒකජාතික පුත්‍රයා අපේ පාප නිසා මේ ලෝකෙට එවලා අපේ පාප දරා ගන්න දූප නිසා. Although we were your enemies, Christ died for us. මක්නිසාද අපි ඔබේ හතුරන්ව සිටියේදීම ස්වාමීන් වහන්සේ ඔබගේ පුත්‍රෝ ජේසුස් වහන්සේ අපේ පාප නිසා කුරුසියේ මිය ගියා ස්වාමීන් අපිට අපව දෙසා පාවල දුන්නා. And thank you that 3 days later Jesus rose from the dead and he's alive today. අපි ස්තුතිවන්ත වෙනවා මක්නිසාද දවස් 3කට පසුව ජේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිට අද දවසේ උන්වහන්සේ ජීවමාන වැඩ සිටින දෙවියන් වහන්සේ. Amen. As we come before you to praise you to worship you අද දවසේ අපි ඔබට නමස්කාර කරමින් ස්තුති ප්‍රශංසා කරමින් ඔබගේ අභිමුඛයට ඔබේ සිංහාසනයේ ඉදිරියට පැමිණෙන විට ස්වාමීන් වහන්සේ let your presence be here ස්වාමීන් වහන්සේ ඔබගේ අභිමුඛයේ මේ ස්ථානයේ ඔබේ අභිමුඛයෙන් වසාගත මැනව move freely among us ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අප මැදේ ස්වාමීන් වහන්සේ ඔබ සක්මන් කර මැනව නිදහසේ do something new in our lives today ස්වාමීන් වහන්සේ අද දවසේ අපි එකිනෙකාගේ ජීවිතවල අලුත් දෙයක් කර මැනව commit our meeting into your hands අපි සියලුම කාරණා ඔබගේ හස්තයට අපි බාර කරනවා and we pray in the name of Jesus අපි ජේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා ආමේන් 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 Mata sa
ඈතොසුන ස්වාමීන් වහන්සේ ආඥාව බවට පත් කරගන්න මේ Jesus.
रक्षुरुवानी Yeah.
ජීවමාන දෙවියන් වහන්සේට මහිමය වේවා කියලා කියන්න. ඔබේ මුඛය විවෘත කරමි. ඔබේ ජීවිතය විවෘත කරමි. ඒ උසස්සු උත්කෘෂ්ට උරතන් වහන්සේගේ නාමයේ උත්සවන්න. නාසෙ මේ වාසේ ජීවමානව සිටිනවා. Choo!
Amen. Let us pray. प्रार्थना करमो. Lord, speak to us through your word. අපේ ස්වාමීන් වහන්සේ ඔබගේ වචනය තුලින් අද දවසේ අපට කතා කරමැනව. Give us understanding. අපට ස්වාමීන් වහන්සේ අද තේරුම් කර දුන මැනව. And Lord, prepare our hearts. ස්වාමීන් වහන්සේ අපගේ හදවත් ඔබම සූදානම් කරමැනව. To receive and act. ස්වාමීන් වහන්සේ ඔබගේ වචනය අද අප තුලට අරගෙන ඒ තුල ජීවත් වෙන්න. For you are glory. ඒ සියලුම දේවල් ඔබගේ මහිමය පිණිස වන පිණිස. In the name of Jesus. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. 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 We are studying about the second coming of our Lord Jesus Christ. අපි ඉගෙන ගනිමින් සිටිනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම ගැන. And we are looking at his second coming from different angles, from different points of view. අපි බලන්න යනවා විවිධාකාර විදියට උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම කොයි ආකාරයෙන්ද වෙන්නේ යන්නේ කියලා විවිධාකාර කෝණ වලින් අපි බලමින් සිටිනවා. A view from heaven. ස්වර්ගයේ සිටින ආකාරය. A view from the earth. ඒ වගේම පොළොවේ. A view from the air between heaven and earth. ඒ වගේම ස්වර්ගයත් පොළොවත් මැද්දේ මොකද සිද්ධ වෙන්නේ යන්නේ. A view with a change. ඒ වගේම වෙනස් වීම ලෝකේ මොන වගේ වෙනස් වීමද වෙන්න යන්නේ. And a view for preparation. ඒ වගේම අපි සූදානම් විය යුතු ආකාරය. And as we look the second coming of Jesus from different angles, we will have the full picture. අපි මේ දේවල් ඉගෙන ගන්න විට මේ සියල්ලෙන් මේ පාඩම තුලින් මේ සියල්ල කරුණු කොටගෙන අපි දැනගන්න යනවා සියලු පින්තූරේ මොන ආකාරයෙන්ද ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම වෙන්න යන්නේ කියලා අපි දැනගන්න යනවා. We have started to see the second coming of Jesus as a view for preparation for us. අපි බලමින් සිටියා අපි උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී අප තුලින්ම සූදානම් විය යුතු ආකාරය කොයි ආකාරයෙන්ද කියලා අපි සූදානම් විය යුත්තේ. As Christian believers today, we must do three things. අද කිතුනෝ හැදියට අපි ඇදහිලි වන්තු හැදියට අපි කාරණා තුනක් කළ යුතුයි. Know and watch the signs that Jesus said that speak about his second coming. ඒක නිසා අපි බැලිය යුතුයි ජේසුස් වහන්සේ පවසපු ආකාරයට උන්වහන්සේගේ ඒ මෙදී මොන වගේ ලකුණුද වෙන්නේ කියලා ජේසුස් වහන්සේ පවසලා තිබෙනවා ඒවා අපි සොයා දැනගත යුතුයි. Second thing we must do is to preach and share the good news with as many people as we can. කිතුනුව කැණීර දෙවෙනි කාර්යය තමයි ඔබ මම උනාසගේ දෙවෙනි පැමිණීමට පෙර ලෝකෙ මුළුල්ලේ නම් පුළුවන් තරම් දෙනකට ගිහිල්ලා වැඩියෙන් සුභාරංචි දේශනා කළ යුතුයි උනාසගේ දෙවෙනි පැමිණීම ගැන. And the third thing is to prepare ourselves to be ready when he comes again. තුන්වෙනි කාර්යය තමයි උනාසගේ දෙවෙනි පැමිණීමේදී අපි සූදානම් විය යුතුයි අපම අපවිතින්ම සූදානම්ව සිටිය යුතුයි සූදානම් කරගත යුතුයි. So we must do three things. Know and watch the signs of the end times. ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී මොන වගේ ලකුණුද ලෝකේ වෙන්නේ යන්නේ කියලා ඒ දේවල් අපි ඉගෙන ගත යුතුයි. Preach and share the good news. ඒ වගේම උන්වහන්සේගේ සුභාරංචිය දේශනා කළ යුතුයි. And be ready when Jesus comes. So we can be with him forever. ඒ නිසා තුන්වෙනි කාර්යය තමයි අපි සූදානම් විය යුතුයි උන්වහන්සේගේ ඒ මේදී සූදානම් වෙලා උන්වහන්සේ සමග සදාකල්ම ජීවත් වෙන පිණිස. And we started looking at the signs that our Jesus gave before his second coming. ඒ නිසා අපි බලමින් සිටිනවා උන්වහන්සේ එන්න පෙර මොන වගේ ලකුණුද වෙන්නේ කියලා ජේසුස් වහන්සේ පවසපු මොන වගේ ලකුණුද වෙන්නේ යන්නේ කියලා. And you can find them in Matthew 24. අපිට බලන්න පුළුවන් ශුද්ධ මත්තේ 24 වෙනි පරිච්ඡේදයේ. In Mark 13. ඒ වගේම ශුද්ධ මාක් 13 වෙනි පරිච්ඡේදයේ. And in Luke 21. ඒ වගේම අපිට දකින්න පුළුවන් ශුද්ධ ලූක් 21 වෙනි පරිච්ඡේදයේ. So I recommend when you are alone in your house, read Matthew 24, Mark 13. And Luke 21. එකිනෙකට දේවගැතුම අපිට කියනවා අපි ගෙදර ගිහිල්ලා අපි බලන විට අවසාන කාලේ මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ යන්නේ කියලා අපිට දකින්න පුළුවන් ශුද්ධ මත්තේ 24 වෙනි පරිච්ඡේදයේ ඒ වගේම ශුද්ධ මාක් 13 වෙනි පරිච්ඡේදයේ ඒ වගේම ශුද්ධ ලූක් 21 වෙනි පරිච්ඡේදයේ. Study the signs. ඒවා බලලා ඔබ ඉගෙන ගන්න මොන වගේ ලකුණුද වෙන්නේ යන්නේ කියලා. And know the signs. ඒ වගේම ඔබ ඒ ලකුණු ඔබ හොඳට හසු දැනගන්න යනවා. So you will be prepared. එවිට ඔබට පුළුවන් ඔබව සූදානම් කරගන්න. We started
following the signs from Matthew 24. අපි බලමින් සිටියා ශුද්ධ මතේව 24 ඒ ලකුණු මොන ආකාරයෙන්ද කියලා. Because I believe they are in chronological order. ඒක නිසා දේවගත්තුමාට දකින්න පුළුවන් ඒවා ඒ ඒවා නියම ආකාරයට කරමින් පිළිවෙලට යනවායි දේවල්. And we have seen many signs, most of them have been accomplished. ඒක නිසා අපිට පුළුවන් දකින්න ජේසුස් වහන්සේ කියපු ලකුණු ගොඩාක් දේවල් ඒ ආකාරයට අද දවසේ වෙද්දී සිද්ධ වෙලා තිබෙනවා. We have studied from verse 4 until verse 13 of Matthew 24. අපි බැලුවා ශුද්ධ මතේ 24 4 වෙනි පරිච්ඡේදයේ සිට 24 දක්වා අපි බැලුවා ඒ දේවල්. Now Jesus comes to the last years before his second coming. Now Jesus starts to speak about the last year just before his second coming. Jesus වහන්සේගේ දෙවෙනි පැමිණීමට පෙර මොකද සිද්ධ වෙන්න යන්නේ කියලා අවසාන අවුරුද්දට උන්වහන්සේ කතා කරමින් සිටිනවා. And he describes a process of events that will take place. ඒක නිසා ඒ සියලු ලකුණු වලින් උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමට සියල්ල සූදානම් වෙලා තිබෙනවා. උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමට සියලු දේවල් කරුණු කොටගෙන. So open your Bibles in Matthew 24. And we will start from verse 14. ඉතින් අපි සුද්ද මතේ 24 වෙනි පරිච්ඡේදයේ අපි පෙරලගමු පළවෙනි පදේ අපි බලන්න යනවා 14 වෙනි පදේ. Matthew 24:14. And this gospel of the kingdom will be preached in the whole world as a testimony to all nations, and then the end will come. රාජ්‍ය මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂිය පිණිස ලෝ මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේ එවිට අන්තිමේ පැමිණෙන්නේය. I mean, this is a great sign because Jesus says when this gospel, this good news, ජේසුස් වහන්සේ කියන මේක ලොකු ලකුණක් වතිබෙනවාක් නිසාද ජේසුස් වහන්සේ කියන මේ සුභාරංචිය is preached in every nation. ඒක නිසා මේ සුභාරංචිය සියලු ජාතීන්ට ඇසෙන්න ලැබෙනවා කියනවා. Then the end will come. මේ සියලු ජාතීන්ට ඇසුනාම මේ පොළවේ සිටින උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම වෙන්න යනවා. So here is what we must do as Christians. මේ දේ තමයි අපි කිතුනෝ කැඩීර කළ යුතු දේ. If we want Jesus to come back quickly, let us go out and share the good news. ඔබට අම්මට අවශ්‍ය නම් ජේසුස් වහන්සේ ඉක්මනින් මේ මී පිටට එන්න ඔබ මම කළ යුත්තේ ඔබ මම ගිහිල්ලා සුභාරංචිය ප්‍රකාශ කළ යුතුයි අනිත් අයට. I mean, I will not explain more now. But next time I'm going to explain a lot of things about this verse. ඒනිසා දේවගත්තුමාට මේ පදිය ගැන ගොඩාක් දේවල් අපිට පැහැදිලි කරන්න යන්නේ. ලබන සතිවල එන දවස්වල දේවගත්තුමා අපිට මේ වචනේ අරගෙන අපිට පැහැදිලි කරන්න යනවා. And after that Jesus describes what will happen the last 7 years before he comes back. ඊට පස්සේ ජේසුස් වහන්සේ අපිට පැහැදිලි කරනවා අපිට ප්‍රකාශ කරනවා කොයි ආකාරයෙන්ද අවුරුදු 7ක් තුලදී කොයි ආකාරයෙන්ද වෙන්නේ යන්නේ කියලා උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමට පෙර. Let us see verses 15 and 16 of Matthew 24. අපි බලමු ශුද්ධ මතේ 24 වෙනි පරිච්ඡේදයේ 15 සහ 16 වෙනි පද. So when you see standing in the holy place the abomination that causes desolation spoken of through the prophet Daniel, let the reader understand. Then let those who are in Judea flee to the mountains. Yeah, 15 and 16. 15 සහ 16 අනාගත වාතුරු දානියල් විසින් කියන ලද පාළු කරන පිළිකුල ශුද්ධ ස්ථානයේ තිබෙනවා නුඹලා යම් කලක දක්නාවුද කියවන්න තේරුම් ගනි වයකල යුදයේ සිටිනෝ කඳුවලට පලා යත්වා. When you read this verse, you will say it's a difficult verse to understand it. මේ වචනය කියන විට ඔබ කියන්න පුළුවන් මේක තේරුම් ගන්න අමාරු වචනයක් කියලා. But this verse speaks about a person. මේ වචනය කතා කරන්නේ එක මිනිසෙක් ගැනයි. And the Bible calls this person Antichrist. මේ වචනේ සඳහන් කරනවා මේ මිනිසයා ගැන අන්තෝ ක්‍රිස්තු කියලා. The word Antichrist means මේ අන්තෝ ක්‍රිස්තු කියන වචනේ තේරුම instead of Christ a Christ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවට ඒ වචනේ තිබෙනවා or against Christ එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව අන්තෝ ක්‍රිස්තු කියන so this person will
show himself to be instead of Christ, and he will be against Christ. ओह क्रिस्तुस वांसे वेनुटा सीटी ना वेनुटा क्रिस्तुस वांसे टक विरुद्ध वसीटी ने ना मैं आतो क्रिस्तो के ना मैं मारु से क्रिस्तुस वांसे टक विरुद्ध वसीटी ने वां. This means Antichrist will come to replace Christ and take the place of Christ. यानी सामे आतो क्रिस्तो के ना मारु से अविला क्रिस्तुस वांसे के स्थान या गांडो उत्साह करना ओह क्रिस्तुस वांसे में प्रकाश करांडा सीटी ने वां. Also he will fight against Christ and he will fight against all the true followers of Jesus. එවැගේම ඔහු ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව යුද්ධ කරන්න සිටිනවා විරුද්ධව සිටිනවා එවැගේම ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන හැම කෙනෙක්ටම විරුද්ධව ඔහු සිටින්න යනවා. Antichrist is a man who will appear just the last days before the second coming of Christ. මේ අන්තක්‍රිස්තු කියන මනුස්සයා ජේසුස් වහන්සේ එන්න පෙර ඔහු පෙනී සිටින්න යනවා මේ අන්තක්‍රිස්තු කියන මනුස්සයා. The Old Testament speaks about Antichrist and the New Testament speaks about Antichrist. එවැගේම පාර්ලගිය යුතුමේ සඳහන් කර තිබෙනවා මේ අන්තක්‍රිස්තු ගැන එවැගේම අලුත් යුතුමේ සඳහන් කර තිබෙනවා. Antichrist will be a man of Satan who will be disguised as a dynamic leader, political leader. එවැගේම මේ අන්තක්‍රිස්තු කියන මනුස්සයා ප්‍රකාශ වෙන්න යනවා හරියට මුළු ආණ්ඩුව කෙරෙහි බලය තියෙන කෙනෙක් මෙන් ඔහු එන්න යනවා හරියට ආණ්ඩු බලය තියෙන කෙනෙක් මෙන් ඔහු ප්‍රකාශ වෙන්න යනවා. He will surprise the world with the solutions he will find in difficult political in different and difficult political problems. එවැගේම ඔහු ලෝකයේ දැන් අසමාදානය වෙලා තිබෙන ආණ්ඩුවට ගේන්න බැරි ප්‍රශ්න වලට ඔහු මේ මනුස්සයා ඇවිල්ලා ඒවට පිළිතුරු දෙනවා. ඒ දේවල් වලට ඔහු ප්‍රඥාවෙන් ක්‍රියා කරමින් ඒවට විසඳුම් දෙන්න ඔහු සූදානම්ව සිටිනවා. He will appear as a savior for the peace of the world. එවැගේම ඔහු ප්‍රකාශ වෙන්න යනවා මුළු ලෝකේ සමාදානය ගෙන දෙන්න පුළුවන් තනත්තා හැටියට ඔහු ප්‍රකාශ වෙන්න යනවා. And his government will be in many places. ඔහු පාලනය කරන්න යනවා ගොඩාක් ස්ථානවල මේ ලෝකේ. He will control the global economy. එවැගේම මුළු ලෝකයේ ආර්ථිකය ඔහු සම්පූර්ණ පාලනය කරන්න යන මුළු ලෝකෙම ආර්ථිකය. And he will appear as a man of peace. එවැගේම ඔහු ප්‍රකාශ වෙන්න යන සමාදානයේ මිනිසෙක් වගේ තමයි ඔහු ප්‍රකාශ වෙන්න යන්නේ. And most of the world by their own free will they will follow Antichrist. එවැගේම මුළු ලෝකයේ ගොඩාක් අය ගොඩාක් රාජ්‍යවල ගොඩාක් සෙනඟ ඔහුව සම්පූර්ණයෙන්ම අනුගමනය කරන්න යන ඔහු පස්සේ යන්න යනවා. But at the end, he will show his true character. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ ඔහුගේ නියම ඇතුළාන්තයේ තිබෙන නියම தත්ය ප්‍රකාශ වෙන්න යන ඔහුතුලින්. And he will be opposed to Christ and he will be against every true Christian. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන කිතුණුවන්ට විරුද්ධව ඔහු සිටින්න යනවා. For a short time, he will be the most powerful man in the world. එක ටික කාලයකට මුළු ලෝකෙම ඉත බලවත් මිනිසෙක් හැටියට ඔහු ප්‍රකාශ වෙන්න යනවා. He will rule for 7 years. ඔහු අවුරුදු 7ක් මේ ලෝකෙ පාලනය කරන්න යනවා. The first 3.5 years he will appear as a very good leader. ඒ වගේම පළවෙනි අවුරුදු 3 මාසෙදී ඔහු සමාජාධාරිය ගේන්න පුළුවන් නියම නායකයෙක් හැටියට මුළු ලෝකෙට ප්‍රකාශ වෙනවා. The best politician on earth. හරියට මුළු ලෝකෙම නියම පාලනය කරන්න පුළුවන් ආණ්ඩුකාරයෙක් හැටියට ඔහු පැමිණෙන්න යනවා. And most of the people will follow him. ඒ දෙකන්න කොට යන ගොඩාක් දෙනෙක් ඔහු අනුගමනය කරන්න යනවා. But after 3.5 years he will show his true face. ඊට අනිත් අවුරුදු 3 මාසයේ අවසාන අවුරුදු 3 මාසයේදී ඔහුගේ නියම தත්ය ප්‍රකාශ වෙන්න යන ඔහුතුලින්. And he will persecute every true Christian on earth. ඊට පස්සේ මේ මුළු පොළවේ සිටින නම් මුළු ලෝකයේ සිටින සත්‍ය වූ කිතුණුවන්ට විරුද්ධව ඔහු බාධා ගේන්න යනවා. He will force his followers ඔහු අනුගමනය කරන්නන්ට විරුද්ධව සිටින්න යනවා. To put a mark on their hands or on their foreheads. ඔහු දෙන්න යනවා ලකුණක් ඒ නළලේ සහ දකුණු අතේ ලකුණක් ගේන්න ඔහු සූදානම් කරනවා. And without that mark they will not and nobody will be able to buy food or buy anything. ඒ මනුස්සයා විසින් ගේන ලකුණ ඒ අතේ නැත්නම් ඒ නළලේ නැත්නම් කිසිම තැනකට ගිහිල්ලා ආහාර මිලේට ගන්නවත් විකුණන්නවත් බැරුව යන්න ඔහු නීතියක් ගේන්න යනවා. And the people that refuse to put the mark of Antichrist. ඊට පස්සේ ඒ ලකුණ දාන්න කැමති නැති අය ඒකට විරුද්ධව සිටින අයට they will be persecuted and
many will be killed. ඒ වගේම ඔවුන්ට විරුද්ධව සිටින්නනවා ඒ ලකුණ නැත්තම් ගොඩාක් අය ඒ දේ කරුණු කොටගෙන ඒක නැත්තම් මරන්න පවා මරණයට පවා පත් කරන්න යනවා ඒ මිනිස්සයා. And this ruling of Antichrist will stop suddenly when Jesus Christ comes back the second time and he will destroy the works of Antichrist. මේ මිනිස්සයා විසින් පාලනය කරන්න යනවා මේකේ අවසානයේදී ඔහු අවසාන වෙන්න යන්නේ ඔහුගේ බලය සියල්ල පාලේ ඉවර වෙන්න යන්නේ ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී මක්නිසාද ජේසුස් වහන්සේ ඇවිල්ලා ඔහුව විනාශ කරන්න යනවා. The important thing to know, Antichrist will not look evil, but at the beginning. ඒක නිසා රජගද්දේ තමයි අපි බැලිය යුතු අවධානයෙන් ඔහු පටන් ගැම්මේදී ඔහු නපුරු ලෙස ක්‍රියා කරන්න නැහැ පටන් ගැම්මේදී ඔහුගේ. And here is why we must have our spiritual eyes open. ඒක නිසා අපි ආත්මික දේනෙත් අපි විවර කරගෙන සිටිය යුතු අද දවසේ මේ නිසා. He will become popular. He will persuade the people that he can solve the problems of every country. ඔහු ප්‍රසිද්ධ වෙන්න යනවා. ඔහු ඇවිල්ලා ප්‍රකාශ කරන්න යනවා හැම රටකටම සමාදානය ගේන්න පුළුවන් හැටියට ඔහු හැම ප්‍රශ්නයකටම පිළිතුරු ගේන්න යනවා හැම රටකටම. He will promise to end wars, to end terrorism. ඒ වගේම ඔහු පොරොන්දු වෙන්න යනවා ඒ ත්‍රස්තවාදීකම ඒ වගේම යුද්ධයේ රටවල් වල තිබෙන නතර කරන්න උඩ පුළුවන් කියලා ඔහු පොරොන්දු දෙන්න යනවා රාජ්‍යවල් වලට. He will promote and encourage one world religion. එවැගේම ඔහු ඉදිරිපත් කරන්න යන මුළු ලෝකෙම එක ආගමක් හැටියට තිබිය යුතු එක ආගමක් ප්‍රකාශ කළ යුතුයි කියලා ඔහු ඒකටත් නීතියක් ගේන්න යනවා. One world economy. එවැගේම මුළු ලෝකෙටම එක ආර්ථිකයක් තිබෙන විදිහට ඔහු පිළිවෙල කරන්න යනවා. One world government. එවැගේම එක රාජ්‍යකින් මුළු ලෝකෙම පාලනය කරන්න ඒ ආකාරයට ගේන්න යනවා. And his message will be peace, unity, safety. එවගේම ඔහුගේ පණිවිඩයේ තිබෙන්න යනවා ඒක ආරක්ෂාව සහ සමාදානය එවගේම එකමුතුකමින් තිබෙන්න යනවා ඔහුගේ පටන් ගැනීමදී ඔහුගේ සාක්ෂිය. And only later he will show his true face. ඊට පස්සේ අවසානයේදී තමයි ඔහුගේ නියම ආකල්පයේ මිනිස්සු ඔහු තුලින් දකින්නේ ඔහු තුල තියෙන්නේ මොකද්ද කියලා. Satan's power will be on this man. ඒ මිනිස්යා තුල යක්ෂයාගේ සම්පූර්ණ බලය පිහිටලා තිබෙනවා. And he will appear as an angel of light. ඔහු ප්‍රකාශ කරන්න යන මුළු ලෝකෙම ප්‍රකාශ වෙන්න යන්නේ ආලෝකයේ දූතයෙක් වගේ. So people will think that he is a kind and a good leader. ඒක නිසා මිනිස්යාව රැවටෙන මිනිස්සු ඒක නිසා මිනිස්සු කියනවා ඔහු මුළු ලෝකෙටම හොඳ එන යහපත් පාලනය කරන්න කියලා අදහා ගන්න යනවා. Amen. You have to see why Jesus tells us all these things. Show us not to be deceived and follow him. ඒක නිසා ජේසුස් වහන්සේ මේ දේවල් අපට ප්‍රකාශ කර තිබෙනවා මේ දේවල් එන විට අපි දැනගෙන අපි විනාශ නොවන පිණිස. In verse 15 in Matthew 24 it speaks about the holy place. අපිට දකින්න පුළුවන් ශුද්ධ මත්තෙව 24 15 වෙනි පදයේ කියන ශුද්ධ ස්ථානය. When in the Bible it speaks about the holy place, it speaks about the temple of God in Jerusalem. බයිබලයේ ප්‍රකාශ කරන විට ශුද්ධ ස්ථානය කියලා දෙවියන්වහන්සේගේ ඒ දේ කියන්නේ දෙවියන්වහන්සේගේ ශුද්ධ ස්ථානය නම් දේව මාලිගාව. If you remember, Solomon built the first temple. ඔබට මතකද සලමන් තුමා විසින් ගොඩනගපු ඒ මාලිගාව මතකද දෙවියන්වහන්සේට? In the year 70 after Christ, ජේසුස් වහන්සේගෙන් පසුව 70 වෙනි වර්ෂයේදී, that is about 40 years after the death and the resurrection of Jesus, ජේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටට පස්සේ අවුරුදු 40කට පසුව, as Jesus prophesied, ජේසුස් වහන්සේ එතනදී උන්වහන්සේ ප්‍රකාශ කර අනාගත වාක්‍යකින්, the temple of God was destroyed. ඒ දෙවියන් වහන්සේගේ මාලිගාව විනාශ වෙනවා කියලා ජේසුස් වහන්සේ පැවසුවා. The Romans came and destroyed the temple completely. ඒ රෝමානු රාජ්‍ය විසින් ඇවිල්ලා දෙවියන් වහන්සේගේ මාලිගාව ජෙරුසලෙමෙ තිබිච්ච සම්පූර්ණ විනාශ කර දැම්මුවා. And today there is no temple of God there. අද දවසේ වෙද්දී එතන දෙවියන් වහන්සේගේ මාලිගාවක් නෑ ගොඩ නැගිලා නෑ මාලිගාවක්. Of how the temple of God was at the time of Jesus. And this is destroyed.
years later, about 600 years later, on the same place, the Muslims built a temple. और दुहाई से अगर पास से मुस्लिम वर्ग में वाला इतना इतना घोड़े ने कुआं इतना पूजा से नहीं आ. This is the same place that the temple was before of God was there. में इतना ये मुस्लिम वर्ग घोड़े ने कल दिए ने देवियों नाथ के मालिक आवत इतनु तैना माई. And the Muslims built the dome of the rock, one temple with golden dome. එතන හරියට පූජා ආසනයක් වගේ ඉහෙලින් අර පල්ලියක් වගේ ගොඩ නගලා තිනවා රත්තරන් වලින් ඒක ආවරණය කර තිබෙනවා උඩ කොටස and then on the same place they build a second mosque around the year 1000 it අරුදාකට පසුව තවත් මොස්කා කියන තවත් ගොඩ නගිලක් එතන පූජා ආසනයක් වන් ගොඩ නගලා තිබෙනවා and it's called the Al-Aqsa Mosque එතන සඳහන් කර තිබෙනවා Al-Aqsa Mosque කියලා එතන ගොඩ නගලක් තිබෙනවා තවත් ගොඩ නගිල්ල So the temple of God cannot be built unless the Muslim temples are removed. इतने देवनाथ के मालिका और गोड़ना कांड बह इतने गोड़ना कांड पुलवाम में ने मुस्लिम वरुंगे पूजा से ने नैतिक करो तीतरा इतनी आयन करो तीतरा देव मालिका और गोड़ना कांड पुलवाम. So all these years, 2000 years, the temple is not built, and for the moment cannot be built. Unless the Muslim temples are destroyed. ग्रीता अब देदाती से देवनाथ के मालिका और गोड़ना कांड बेरुंगे आए कट तेरु में तमाए गोड़ना कांड बेरुंगे माकनी सादे मुस्लिम वरुंगे देवस्थान इतने तिब्बती से गाइन करो तीतराए देवनाथ के मालिका और गोड़ना कांड पुलवा. But when Antichrist comes, it speaks that the temple of God will be rebuilt again. ग्रीता में अंतोक्रिस्तो मारुसे अविलाउ प्रकाश कराने ना Because it says, in the temple of God there will be the abomination that causes desolation. It says in verse 15. इतना इतना पालो से निपाल पादे कीनवा ये देवनाथ के माल मालिका वा पालो करने पिलिकुले सुदिस्ताने तिबेनवा कीनवा. What is the meaning of this? मुकाद्दे में वचने तेरुम है. This is an act that will take place. In the holy place of God. इतने तिब्बत ने ना कि तेरु में तमाह देवनाथ के मालिकावे तिब्बत युद्ध नैतिक दयाक मालिकावे तिब्बत ने ना कि ने कि तमाह के तेरु में. It will be a terrible act in the eyes of God and in the eyes of the people of God. वाके में देवनाथ के जनत नितिरिये मानुष यंगी नितिरिये इतने 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 एक क्या ने सुधु सुधे यक पेंट Purity, the holiness of the place. Ganisa, itna tibe na shuddha kama. Devya na sake shuddha malika ave itna apavitra vendya na isthane. And this will happen when Antichrist, after the first 3.5 years, me de tite vendya ne palaveni avudu tunamare di antukristu kine manusya. He will go in the temple of God that will be rebuilt. ඒ මනුස්සයා යන්න යනවා දෙවියන්වහන්සේගේ මාලිගාවට එතන ගොඩනගන්න යනවා මේ මාලිගාවේ ගොඩනගිල්ලට ඔව් යන්න යනවා මේ මාලිගාව මාලිගාවට and he will demand to be worshiped as god ඒ වගේම ඔව් කියන්න යනවා ඔහුට নমස්කාර කරන්න කියනවා දෙවියන්වහන්සේට নমස්කාර කරන ආකාරයෙන්ම instead of the true god ඔව් කියන එතන තේරුම තමයි දෙවියන්වහන්සේට සත්‍ය ජීවමාන දෙවියන්වහන්සේට নমස්කාර කරන්න නැතුව ඔහු নমස්කාරය ලබා ගන්න උත්සාහ කරනවා So you understand, this is what will happen after the first 3.5 years. Ignisa, abar mana terung kan puluam palaveni aur du tunah mana di me anto Kristo kine manusia mukadde kerande ani kela. So let me tell you a possible scenario. Ida hari no bata sahadili kerande ekai koya kar di bende ani kela. This is how it is today in the place where the temple of God was. මේ ආකාරයට තමයි දෙවියන්වහන්සේගේ මාලිගාව තිබුණු තැන අද දවසේ තිබෙන්නේ. Now remember Antichrist will be a master in politics. ඒක නිසා මතක තබා ගන්න මේ අන්තොක්‍රිස්තු කියන මිනිසයා දේශපාලනව සිටින්න යනවා ආණ්ඩුකාරයෙක්ව සිටින්න යනවා. So it is very possible that he will make a deal with the
people of Israel and the Arab nations. ඒක නිසා අපට පුළුවන්කම ලැබෙනවා ඊශ්‍රායෙල් සෙනඟ සමගත් ඒ වගේම මුස්ලිම් වරු සමගත් සමාදානයක් ගේන්න උට to solve the Middle East problem. ඒක නිසා මේ Middle East රටවල තිබෙන මේ ප්‍රශ්නයට සමාදානය ගේන්න උට පුළුවන් වෙනකම වෙන්න යනවා. Jerusalem is controlled by the people of Israel today. අද දවසේ ජෙරුසලම සම්පූර්ණ පාලනය කරන්නේ ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් ජාතිය. And remember last time we saw it as one of the signs of the end times that Jesus gave us. ඒක නිසා අපිට මතකද පහුගිය පාඩම් වල අපිට දේවගැතුමා ඉගැන්නුවා මේක ඇවිල්ලා ජේසුස් වහන්සේ දීපු ලොකු ලකුණක් කියලා උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම සිද්ධ වෙන්න පෙර. So it is possible Antichrist who will be a politician to make a deal with the people of Israel and the Arabs. ඒක නිසා එක පුළුවන්කමක් වෙන්න යනවා ඒ තුලින් මේ අන්තොක්‍රිස්තු කියන මිනිසයා ඊශ්‍රායෙල් වරු සමගත් මුස්ලිම් වරු සමගත් සමාදානය ගේන්න පුළුවන් ආනුකාරයක සිටින්න යනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. And he will say to the people of Israel, if you follow me, I'm going to build your temple again. ඊට පස්සේ මේ අන්තොක්‍රිස්තු කියන මිනිසයා කියන්න පුළුවන් ලේසියෙන්ම ඊශ්‍රායෙල් ජනතාවට නුඹලට ඒ දේව මාලිගාව ගොඩනගන්න කරුණාව දෙනවා නුඹලා මාව අනුගමනය කරොත් මට මාව අනුගමනය කරොත් කියලා. And possibly he will persuade the Muslims to give some place on the place where the temple was so the temple to be built again. You see, this is the place where the temple was. මෙතන තමයි දෙවියන්ගේ මාලිගාව තිබුණු තැන. Today there is one Muslim temple. දාසෙතන මුස්ලිම් වරුන්ගේ පූජාසනයක් තිබෙනවා. The Dome of the Rock and there is another Muslim temple, the Al-Aqsa Mosque. ඒ Al-Aqsa Mosque කියන තැනයි ඒ දෙවියන්ගේ මාලිගාව තිබුණු තැන ඒ රත්තරන් වලින් ඉහළින් හදලා තියෙන පූජාසනයක් වගේ මුස්ලිම් වරු. But between them there is a big space. ඒ දෙක අතරේ ඉත ලොකු පතරයක් තිබෙනවා. So maybe the Antichrist will come to agreement with the Muslims and the people of Israel and say okay, let us agree to build the temple of God there as well. ඒ වගේම අන්තොක්‍රිස්තු කියන මිනිසයලා ඊශ්‍රායෙල් වරු සමගත් මුස්ලිම් වරු සමගත් ගිවිසුමක් කරගන්න පුළුවන් සමාදානෙ ඔව් අපි අතන දෙවියන්ගේ මාලිගාව ගොඩනගමු කියලා. So when you see the temple of God being built again, be ready. Jesus is coming very soon. Don't listen to what people will say. ඒක නිසා ඔබ දකින විට ජෙරුසලම යන දෙවියන්ගේ මාලිගාව නැවත ගොඩනගන්න පටන් ගන්න විට මිනිස්යෝ කියන කතාවලට ඔබ සවන් දෙන්න එපා. ඔබ සූදානම් වෙලා සිටින්න ජේසුස් වහන්සේගේ පැමිණීම ඉක්මනින් වෙන්න යනවා. Amen. Amen. So Antichrist will make an agreement with Israel and Arabs. The temple will be rebuilt. ඒක නිසා මේ අන්තොක්‍රිස්තු කියන මිනිසා ඊශ්‍රායෙල් සෙනඟේ එක්කත් ඒ වගේම අරාබි මිනිස්සු එක්කත් සමාදානයක් ගේන්න යන ගිවිසුමක් කරගන්න මේ දේව මාලිගාව ගොඩනගන පිණිස and the people of Israel will start doing the sacrifices that are mentioned in the book of the law in the law of Moses in the old testament. ඊට පස්සේ මේ ඊශ්‍රායෙල් සෙනඟේ ඒ පූජාසනේ ගිහිල්ලා මෝසෙස් විසින් පරණ ගිවිසුමේ අනකර ඒ පූජාවල් සතු පූජා කරන්න යනවා ස්ථානේ. But after 3.5 years, ඊට පසු අවුරුදු 3.5කට පසු ඔහුගේ කාලේ, Antichrist, who is a man, he will get into the Holy of Holies and say, "I will be God from now on. You have to worship me." ඊට පස්සේ මේ අන්තොක්‍රිස්තු කියන මිනිසයා, ඔහු අවුරුදු 3.5න් පස්සේ ඒ දේව ගොඩනගපු දේව මාලිගාවට ගිහිල්ලා කියනවා, "නුඹලා මට නමස්කාර කළ යුතුයි. මමයි දෙවියෝ කියලා." ඔහු කියනවා ඊශ්‍රායෙල් සෙනඟට. And this is the abomination of desolation that it was spoken by prophet Daniel. මෙතන සඳහන් කරන දානියෙල් විසින් කියන ලද එතන පවසනවා පාළු කරන පිළිකුල තිබෙනවා නුඹලා දකින්නද ශුද්ධ ස්ථානය කියලා දානියෙල් තුමා පවසනවා. Amen. Amen. If you understand this is a very important sign. ඒක ඔබට තේරෙනවද මේක ඇවිල්ලා ජේසුස් වහන්සේ අපිට දීපු ලොකු ලකුණක් වෙන්න යනවා. Okay. And then Jesus tells us what will happen the last 3.5 years. ඊට පස්සේ ජේසුස් වහන්සේ අපිට ප්‍රකාශ කරනවා අනිත් අවුරුදු 3.5 මොකද්ද සිද්ධ වෙන්න යන්නේ කියලා. There will be a great persecution of Christians. ඊට පස්සේ එතනදී ඒ 3.5 කිතුණුවන්ට ගොඩාක් බාධා පැමිණෙන්න යනවා. Let us go to verses 17 until 20.
අපි බලමු ශුද්ධ මතේව 24 වෙනි පරිච්ඡේදයේ 17 සිට 20 දක්වා. Okay, I read verses 17 and 18. Let no one on the roof of his house go down to take anything out of the house. Let no one in the field go back to get his cloak. ගෙවුඩ සිටින්නා තමගේ ගේතිබෙන දේ ගන්න නොබසීවා. කෙතේ සිටින්නාද තමගේ වස්ත්‍රය ගන්න ආපසු හැරි නොඒවා. And 19 and 20. How dreadful it will be in those days for pregnant women and nursing mothers. Pray that your flight will not take place in winter or on the Sabbath. නමුත් ඒ දවසවල ගර්භණීයටත් කිරිදෙන ස්ත්‍රියටත් දුක් වේ. නුඹලාගේ පලායම සීත කාලයේවත් සබත් දවසකවත් නොවන ලෙස යාඥා කරපල්ලා. Okay, when Antichrist goes to call himself a god in the temple of God, මේ අන්තික්‍රිස්තු කියන මනුස්සයා ගිහිල්ලා ඔහු දෙවියන්වහන්සේගේ මාලිගාවට ගිහිල්ලා ඔහු කියන ඔහු දෙවියන්වහන්සේ කියලා කියන විට ඒ මාලිගාවට ගිහිල්ලා a great persecution will come to the Christians that will not accept him and continue to believe in Jesus. ඒක නිසා ගොඩාක් අවදානම් තත්වයකට පත් වෙනවා බාධා පැමිණෙන්න යනවා කිතුනුවන්ට මක් නිසාද ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරනවා මක් නිසාද ඔබ විශ්වාස කරන්නේ නැතුව ඔහු අනුගමනය කරන්නේ නැතුව කිතුනුව. So when you see this happening, run and hide. ඔබ දකින්න විට මේ දේ ඇහෙන විට ඔබ ගිහිල්ලා හැංගෙන්න දුවන්න. Don't wait. ඔබ නතර වෙලා ඉන්න එපා. Don't lose time to take your things. ඒක නිසා ඔබ කාලය වේතවන්න එපා ඔබේ බඩු අරගෙන යන්න. Your life is in danger. ඔබගේ ජීවිතය ඉතා අවදානම්ව තිබෙනවා. Amen. So when this happens, hide because the greatest persecution that ever happened will happen. ඒක නිසා මේ බාධා මුළු ලෝකෙටම පැමිණෙන්න යනවා කවදාකවත් උන් නැති දෙයක් මුළු ලෝකෙ සිද්ධ වෙන්න යනවා. And let's go to verses 21 and 22. For then there will be great distress or tribulation, unequal from the beginning of the world until now, and never to be equaled again. If those days had not been cut short, no one would survive, but for the sake of the elect, those days will be shortened. සියකසා 22 වෙනි පද මක්නිසාද ලෝකේ පටන් ගැනීමේ සිට මේ දක්වා නොවුනා වූ මතු කොයි කාලකවත් නොවන්නා වූ මහත් ප්‍රීඩාවක ඒ කාලයේ වන්නේ ඒ දවස් ලුහුඩු නොකරන ලද්දේ නම් කිසි කෙනෙක් නොගැලවෙන්නේ නමුත් තෝරාගනු ලැබුවන් උදෙසා ඒ දවස් ලුහුඩු කරනු ලබන්නේය. ආමීන්. God will not allow this suffering to be for many years. දෙවියනාසී දහරින්නේ මේ ප්‍රීඩාව ගොඩාක් කාලය ගන්නවට වැඩි වෙනවට අවුරුදු ගාණක්. It will be only for 3.5 years. ඒ කාලය පැමිණෙන්න යන්නේ අවුරුදු 3 මාරකට විතරයි දෙවියනාසී ඒක සූදානම් කර තිබෙන්නේ. And Jesus says the reason is because I care for you. Many will be killed but for your sake I want to stop it. යේසුස් වහන්සේගේ කරුණාමේ ස්ථානයේ පවතර උනාත් කියනවා ඒ තෝරා ගත්තා උන් නිසා මේ කාලවල දෙවියන් වහන්සේ කිටි කරන්න යනවා කියලා උන්වහන්සේ පවසනවා. And so at that time you have to hide in caves on the mountains. ඒක නිසා මේ කාලෙදී ඔබ ගුහාවල් වල කඳු වලට ගිහිල්ලා ඔබ මම සැඟවිය යුතුයි. Many Christians will be killed. ඒක නිසා මේ කාලය තුලදී ගොඩාක් කිතුනුවන් මරණයට මරන්න යනවා. But many will be protected. ඒ වගේම ගොඩාක් කිතුනුවන් ආරක්ෂා වෙන්නත් යනවා. Amen. So you know the events. 7 years before Jesus comes, a great politician Antichrist will rise up. ඒක නිසා අපට දැනගන්න පුළුවන් කොයි ආකාරයෙන්ද කාලවල ගන්න කාලය කොහොමද කියලා. ජේසුස් වහන්සේ එන්න පෙර අවුරුදු 7ක් මේ මිනිස්සයා පාලනය කරන්න යනවා. Be careful not to be deceived. ඒක නිසා ඔබ පරිස්සමෙන් ඉන්න ඔබ විනාශ නොවන පිණිස ඔබ අවදිව සිටින්න. මක්නිසාද ඔබ ප්‍රකාශ වෙන්න යන්නේ මුළු ලෝකෙට යහපත් මිනිස්සෙක් වගේ ලෝකෙ ඔහු අනුගමනය කරන්න යනවා අදහ ගන්න යනවා. ඊට පස්සේ ඔහු නීතියක් ගේන්න යනවා දෙවියන් වහන්සේ වෙනුවට ඔහුට නමස්කාර කරන්න කියලා මුළු ලෝකෙටම නීතියක් ගේන්න යනවා. ඔහුට නමස්කාර නොකරන හැම කෙනෙක්ම ගොඩාක් පරිස්සාවල් වලට ගොඩාක් වේදනා වලට පැමිණෙනවා වගේම මරණයට පවා ඔවුන්ට මරණය පවා අත්දකින්න වෙනවා. So Jesus tells you find shelter.
protect yourself. Jesus wants to give away. Ekni sa oba araksha vende oba hangende kela. I will protect you, but you have to hide. Jesus wants to give away. Manu bola araksha kena namu nubala visnu gilla sangende kena sagende kena. And during these 3.5 years, again, Antichrist will come with greater deception. ඒ වගේම මේ අවසාන අවුරුදු තුනමාර කාලයේදී ඒ අන්තික්‍රිස්තු ගොඩාක් පරීක්ෂාවල් ගේන්න යනවා. Let's go quickly verses 23 to 28. අපි බලමු 23 සිට 28 වෙනි දක්වා. 23 to 24 first. At that time if anyone says to you, look, here is the Christ, or there he is, do not believe it. For false Christ and false prophets will appear and perform great signs and miracles to deceive even the elect, if that were possible. එකල යමෙක් කතා කරන බලව ක්‍රිස්තුස් වහන්සේ මෙතන නොත් එතන යයි නුඹලාට කියන්නේ නා විශ්වාස නොකරන්න. මක්නිසාද බොරු ක්‍රිස්තුස් වරුද බොරු අනාගත වාතුරු වරුද නැගිටින්න පුළුවන් නම් තෝරාගනු ලැබුවන් පවා මුලා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්න ඕය. 25 to 27. See, I have told you ahead of time. So if anyone tells you there he is out in the desert, do not go out. Or here he is in the inner rooms, do not believe it. For as lightning that comes from the east is visible even in the west, so will be the coming of the Son of God. බලවම නුඹලාට කලින් කිව්වේ මේ එබැවින් ඔහු නුඹලාට කතා කර අන්න උන්වහන්සේ වනාන්තරයේ සිටිනසේකයි කියන්නේ නම් පිටත් නොවේලා උන්වහන්සේ ඇතුල් ගේවල සිටිනසේකයි කියත් නම් විශ්වාස නොකර කල්ලා වක්නිසාද යම්සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා වෙනේද මනුෂ්‍ය පුත්‍රයාගේ එමත් එසේම වන්නෝය. And verse 28, wherever there is the carcass, there the vultures will gather. යම් තැනක මලකුණ ඇත්තේද එතන ගිජුලිනියෝ රැස්වන්නෝය. I'm not going to explain in detail these verses, but there will be a time of great deception. That is the last 3.5 years of Antichrist. මෙතන දේවගත්තුම අපිට මේ සියල්ල දැන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් අවසාන අවුරුදු තුනම මාර්දි මේ අන්තික්‍රිස්තු කියන මේ මිනිසයතුලින් ගොඩාක් විනාශවල් පැමිණෙන්න යනවා. රැවටිලි බොරු දේවල් ගේන්න යනවා. If we read about Antichrist in the book of Revelation, we'll see that there was a false prophet with him. ඒක නිසා අපි එලිදරව් පොත කියන විට මේ අන්තික්‍රිස්තු කියන මිනිසයා ගැන එලිදරව් පොතේ බලන විට ගොඩාක් බොරු අනාගත වාතෘවරු නික්මෙන්න යනවා. Performing great miracles. ඒ වගේම ඔවුන් කරන්න යනවා පෙන්වන්න යනවා මහත් හාස්කම්ද පුදුමද පෙන්වන්න යනවා මේ මිනිසයා විසින්. So at that time there will be deception, there will be efforts to have one religion. ඒක නිසා මේ දේවල් තුලින් එක ආගමක් ඔව් ගොඩනගන්න යනවා එක ආගමක් එක ධර්මයක් විදිහට. A little bit of Christianity, a little bit of Muslims, a little bit of Buddhists, a little bit of Hindus to make one religion. ඒක නිසා විවිධාකාර ආගම් කටුකරගෙන දේවගැතුමා කියපු විදිහට එක ආගමක් ගොඩනගන්න මේ අන්තික්‍රිස්තු කියන මිනිසයා සූදානම්ව සිටිනවා. Because Antichrist will say, so you will not have religious wars if you have the same religion all over. ඒක නිසා මේ දේ කටුකරගෙන මේ අන්තික්‍රිස්තු කියන මිනිසයා කියන්නේනවා නුඹලට යුද්ධ නැහැ ගොඩක් වෙලාවට අද අපිට ලෝකේ දකින්න පුළුවන් ආගම් නිසා මිනිස්සු යුද්ධ කරමින් ඒව වෙනුවෙන් ගොඩක් වෙලාවට යුද්ධ කරන ආගම් වෙනුවෙන්. So be very careful. ඒක නිසා ඔබ ඉතා පරිස්සම්ව සිටින්න. Also among the Christians there will be people, false prophets, and they say, oh, I know Jesus is there or Jesus is coming on that day. ඒ සමහර විට කිතුනුවන් තුලින්ම ඇවිල්ලා කියන්න පුළුවන් ආ මම දැක්කා ජේසුස් වහන්සේ මේ ස්ථානයේ සිටි අර ස්ථානයේ සිටියා කියලා ඇවිල්ලා රවට්ටන්න පුළුවන් කිතුනුවෝ විසින්ම. Know the word of God and keep looking at Jesus. ඒක නිසා ඔබ මේ පෞද්ගලික ජීවිතයේ දේ වචනේ හොඳට අවබෝධ කරගෙන දෙවියන් වහන්සේගේ ඒම බලාපොරොත්තුෙන් සිටින්න. Amen. So Jesus described everything until the time that he is coming back. ඉගනිසා ජේසුස් වහන්සේ අපට සියල්ල හරියට පැහැදිලි කර තිබෙන උදාසගේ දෙවෙනි පැමිණීම අවසානය දක්වාම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ යන්නේ කියලා. And he ends by describing when he will be back. ඉගනිසා උන්වහන්සේ නියමට අපිට පැහැදිලි කර තිබෙනවා අපිට වටහා ගන්න පුළුවන් විදිහට කොයි ආකාරයෙන්ද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන්නේ යන්නේ කොහොමද කියලා. Jesus explains the details of
the events that will take place the last years. එනිසා ජේසුස් වහන්සේ අපිට ප්‍රකාශ කර තිබෙන අවසාන අවුරුද්දේදී කොයි ආකාරයකින්ද මේ දේවල් සිද්ධ වෙන්න යන්නේ කියලා. So as to have our eyes open. එනිසා මේ දේවල් අපි දකින්න පිණිස අපගේ දෙනෙත් විවර කරගෙන සිටිය යුතුයි. And now he comes to tell us then I will come back and he tell us how he will come back. ඊට පස්සේ උන්වහන්සේ අපිට කියනවා කොයි ආකාරයෙන් දෙන්න යන්නේ මොන විදියට දෙන්න යන්නේ කියලා උන්වහන්සේ කියනවා. Let's go to verse 29. අපි බලමු 29 වෙනි පදය. Immediately after the distress, the tribulation of those days, the sun will be darkened and the moon will not give its light, the stars will fall from the sky and the heavenly bodies or powers will be shaken. තවදී දවස්වල පීඩා පසු කෙරෙහිම ඉර අඳුරවන්නේ සඳ එහි එළිය නොදෙන්නේ තාරකා වහන්සේ වැටෙන්නේය ආකාශයේ පරාක්‍රමයේද සෙලවෙන්නේය When is Jesus coming back? කොයි මොහොතද ජේසුස් වහන්සේ දෙවෙනි පැමිණීම පැමිණෙන්නේ කොයි මොහොතද? We cannot calculate, but he tells us when he's coming back. අපිට ඒවා දින දවස් අරගෙන අපිට ඒවා හරි මේ දිනේ මේ දවස් දෙනවා කියන්න බෑ. නඩ දේ වචනේ තුලින් අපිට මේ දේවල් අවබෝධ කරගන්න පුළුවන්. After the time of the great tribulation. ඒ කොයි ආකාරයෙන්ද පැමිණෙන්නේ අවසාන අවුරුදු තුනම ආරේ නම් දුකෙන් වේදනාවෙන් ලෝකෙට පත් වුණ අවුරුදු තුනම ආරෙන් පසුව we know reading the bible that the time of the great tribulation will be 3.5 years අපිට මේ වචනේ තුලින් අපිට අවබෝධ කරගන්න පුළුවන් අවුරුදු තුනම ආර යක්ස් ඒ කියන්නේ අන්ත ක්‍රිස්තුගේ අවසාන අවුරුදු තුනම ආර ගොඩාක් ප්‍රීඩා කරන්න යන මුළු ලෝකෙටම ප්‍රීඩා පැමිණෙන්න යනවා You may not know the day and the hour that Jesus is coming, but you can understand about when he's coming. ඔබ මම හරියට දවස මොන දිනේද මොන වෙලාවද උන්වහන්සේ එන්නේ කියලා අපි දන්නේ නැහැ. නමුත් උන්වහන්සේ අපිට දීලා තිබෙන ලකුණු වලින් අපි දැනගන්න යනවා මේ කාලයේ වෙද්දී ජේසුස් වහන්සේ පැමිණෙන්න යනවා කියලා අපට අවබෝධ කරගන්න පුළුවන්. Amen. Amen. Yes, and Jesus says just before I come there will be signs on the sky. ජේසුස් වහන්සේ කියනවා මම එන්න ලඟ වෙච්ච ගමන් සූදානම් වුණු ගමන් ලඟ වෙද්දී අපිට දකින්න පුළුවන් ගොඩාක් ලකුණු ආකාශයේ ලෝකයේ වෙනස් වීම දකින්න පුළුවන් කියලා උන්වහන්සේ කියනවා. The sun will be darkened. ඒ ඉර අඳුර වෙනවා කියනවා. The moon will not give light. ඒ වගේම හඳ එක එළිය තවත් නොදෙන්නේ කියනවා. Stars will fall from the sky. ඒ තාරකා වහන්සේ වැටෙන්නේ ඔය කියනවා. And heavenly bodies will be shaken. ඒ කියනවා වහන්සේ පරාක්‍රමයේ මුළු පරාක්‍රමයේ සෙලවෙනවා කියනවා. Well, we thank God he gives us so many clear messages so we know when we see them to be ready. එගිරිස අපි දෙවියන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා දෙවියන්වහන්සේ විසින් අපට උනාත් ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම දේ වචනය තුලින් අපට දීලා තිබෙන අය දේවල් අවබෝධ කරගන්න පුළුවන් ඒ විදිහට අපට සූදානම් වෙන්න පුළුවන්. He spoke about Antichrist and you know it's 7 years after he's coming. එකනිසා අපිට දුන්න මේ අන්ත ක්‍රිස්තු කියන මිනිස්යා අවුරුදු 7ක් ඔහු පාලනය කරනවා කියලා දේ වචනේ ප්‍රකාශ කර තිබෙනවා. He spoke about the great tribulation 3.5 years and then he will come. ඒ වගේම ජේසුස් වහන්සේ කියනවා අවුරුදු 3මාරක් ගොඩාක් ප්‍රීඩා කාලයක් මුළු ලෝකෙට පැමිණෙන්න යනවා කියලා. And now he says just before I come the sun will be dark there will be shaking in the heaven in the sky. එකනිසා උන්වහන්සේ කියනවා මම එන්න ලඟ වෙද්දී මුළු හඳ එළිය දෙන්න යන්නේ නැහැ තාරකා වැටෙන්න යනවා මුළු ලෝකේ පරාක්‍රමයේ ආසේ පරාක්‍රමයේ සෙලවෙන්න යනවා කියන මුළු ලෝකෙම Amen. He tells you these things so you will be ready. එකනිසා උන්වහන්සේ ඔබට මට මේ දේවල් ප්‍රකාශ කර තිබෙනවා එවිට ඔබට මට පුළුවන් ඔබම ආව සූදානම් කරගන්න. If we are not ready then it's our fault. Our mistake. එකනිසා උනාසගේ හේමෙදි අපි අද සූදානම් වෙලා සිටියේ නැත්නම් ඒවා අපගේ මනසේ දේවල් අපගේ අවබෝධ අප විසින් අපි වරද්දාගෙන තිබෙන දේවල්. Thank God his Jesus is speaking so clearly. එනිසා අපි දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා ජේසුස් වහන්සේ අපිට මේ දේවල් ඉතා පැහැදිලි ලෙස අපට ප්‍රකාශ කර තිබෙන නිසා. Amen. Amen. And let's go to verse 30. අපි බලමු 30 වෙනි පදයට. And Jesus says, first you will see the signs in the sky. Jesus wants to know me lakuno be akashe dakinne no kila. And verse 30 it says, at that time the sign of the Son of Man will appear in the sky, and all the nations of the earth will mourn. They will see the Son of Man coming on the clouds of the sky with power
and great glory. සිස්සනි පදේ එකල මනුස්ස පුත්‍රයා ලකුණු අහසේ පෙනෙන්නේ මනුස්ස පුත්‍රයාගේ එවිට පොළවේ සියලු ගෝත්‍රය වැළපෙන්නෝය. ඔව් මනුස්ස පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද ආකාශයේ වලාකුළු පිට එනවා දකින්නෝය. Amen. Jesus says, "Then I will come, and I will come in great power and glory." ඊට පස්සේ උන්වහන්සේ කියනවා මම පැමිණෙනවා මං ඉතා මහත් පරාක්‍රමයෙන් බලයෙන් අහසෙන් පැමිණෙනවා කියලා උන්වහන්සේ පවසනවා. Amen. It is worth waiting, worth suffering in order to see Jesus in great power and great glory. ඒ අපි වේදනාවෙන් ඒ සිටින අය ඒ ගොඩක් වැළපීමේ සිටින අය දකින්න යනවා ඒ ජේසුස් වහන්සේ ඉතා මහිමේ යුක්තව ස්වර්ගයෙන් අහසෙන් උන්වහන්සේ වලාකුල් පිට එනවා දකින්න යනවා. Amen. So Jesus will appear and everybody will see him. Yekanisa me Jesus wahanse ape swaminase e swarge sita indiyanawa hama kenekma Jesus wahanseva dakindiyana unasege balaya. Now remember, where will the Christians be at that time? Oba balanna me mohotedi kitunuwan koheda sitinne? Because Jesus is speaking after the great tribulation. මක්නිසාද ජේසුස් වහන්සේ කියනවා මේ ප්‍රීඩාවට පසුව තමයි උන්වහන්සේ පැමිණෙන්න යන්නේ කියලා. We will be hiding in caves, in mountains. ඒ වගේම ගුහාවල් වල කඳු වල කිතුනුවා අර අන්ත ක්‍රිස්තුට බය නිසා සැඟවී සිටිනවා. Jesus will not forget us there. මතක තබා ගන්න උන්වහන්සේ ඔබව මාවේ සැඟවිලා තිබෙන තැන් වල උන්වහන්සේ අපව අමතක කරන්න යන්නේ නැහැ කියලා මතක තබා ගන්න. Let us go to verse 31. අපි බලමු 31 වෙනි පදය. And he will send his angels with a loud trumpet call, and they will gather his elect from the four winds, from one end of the heavens to the other. 31 වෙනි පදයේ උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් දෙවෙනසේක ඔව් ආසේ කෙළවරක සිට අනිත් කෙළවර දක්වා සතර දිගෙන්ම උන්වහන්සේ තෝරා ගත්තා වුන් රැස් කරනසේක. Amen. As Jesus appears coming, he will send his angels to find us who will be hiding. එකනිසා ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමේදී දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේ දූතයන් එවන්න යනවා සැඟවී තිබෙන කිතුනුවම්ව සොයන්න ඒ දේව දූතයන්ව ඉදිරියට යවනවා. The elect are the true Christians from every nation and every country. එකනිසා හැම රටකම හැම දේශයකම හැම ජාතියකම ඒ සත්‍ය වූ කිතුනුවම්ව සොයන්න මේ දේව දූතයන් මාරිනවා. And some will be hiding in Sri Lanka, others in Nepal, and others in India, and others in Cyprus. සමහර අය ලංකාවේ, නේපාල්, සයිප්‍රස් වල විවිධාකාර රටවල් වල දේවගැන්තුම කියපු ආකාරයෙන් ඒ කිතුනුව සැඟවිලා සිටිනවා. And the angels of the Lord will come to find us. ඒ දෙවියන්ගේ දූතයෝ ඒ සැඟවිලා තිබෙන සිටින තැන් වලින් සොයා ගන්න ඒ කිතුනුවම දෙවියන්ගේ දූතයන්ව දෙවියන් වහන්සේ වෙනවා. And take us to meet Jesus. ඉතේ ඇවිල්ලා ජේසුස් වහන්සේගේ අභිමුඛයට ඒ දේව දූතයෝ ඔසවාගෙන යනවා ඒ ඇදලිවන්තයන්ව. Amen. If you are a true believer and you refuse to put the mark of the Antichrist, ඔබ සත්‍යව ඇදහිලිවන්තේ නම් මේ යක්ෂය විසින් ගේන නම්බරය ඔබ ප්‍රතික්ෂේප කරන කෙනෙක් නම්, and you refuse to follow Antichrist, ඒ වගේම ඔබ මේ අන්තොක්‍රිස්තු කියන මනුස්සයව අනුගමනය කරන්නේ නැතුව ඒක ප්‍රතික්ෂේප කරන කෙනෙක් නම්, yes you will suffer, yes you will be hiding. ඔව් ඇත්තටම ඔබ ගොඩාක් පීඩා විඳින ඔබ සැඟවිලා දුකෙන් සිටින කෙනෙක් වෙන්න යනවා. Yes you will be in danger to be killed for Jesus. ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා මරණයට බියෙන් ඔබ සිටින සමහර විට මරන්නත් පුළුවන්. But when Jesus appears, his angels will come to find you. නමුත් ජේසුස් වහන්සේ ප්‍රකාශ වන විට ලෝකෙට දෙවෙනි වර ජේසුස් වහන්සේගේ දූතයෝ යනවා ඒ අය සැඟවිලා සිටින තැන් වලින් උන්වහන්සේගේ අභිමුඛයට රැගෙන යන්න. And gather you so you will go to meet Jesus as he is coming. ඊට පස්සේ උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමට උන්වහන්සේගේ අභිමුඛයට ඔසවාගෙන යන්න යනවා. Amen. Amen. So Jesus described what will happen from the time he was there, said about 33 years after Christ until the end of the time. ජේසුස් වහන්සේ උන්වහන්සේගේ අවුරුදු 33 කාලයේදී ක්‍රිස්තු වර්ෂ 33 දී උන්වහන්සේ ප්‍රකාශ කර අවුරුදු 2000 වන විට මොනවාද සිද්ධ වෙන්න යන්නේ කියලා අපිට සියල්ල කිතුනුවන්ට එලිදරව් කර තිබෙනවා මොන ආකාරයෙන්ද වෙන්න යන්නේ කියලා. And he said many many events that will take place. ජේසුස් වහන්සේ පස්සෙ ගොඩාක් ගොඩාක් දේවල් සිද්ධ වෙන්න යනවා කියලා මේ කාලය තුලදී. Last time we saw a number of events that were fulfilled.
सूदानं करत तबंड उबटमा वाश्याई।
You gave us signs. You spoke so many things about this, your second coming in your word. Swaminathi stuti obage wacane tuling obasage deweni peminimata goda karana lakunu obapata avabodha kara thibena obapata prakasha kara thibena. Lord, help us to have our spiritual eyes and ears open. Ape swami Jesus swas api ekine ekinage e swamini aathmika denet ape desawan swaminatha obawase ara thabuwa manawa dakina pinis obage me kriyawal. Help us not to fall into deception. Swaminatha apita upakara karamanawa parissawal walata noyatena pinisa swaminwasa. Lord, help us to be ready. स्वामीनाथ अपने उपकार करमेनो स्वामीनाथ सूदानम सिटी ने स्वामिनी यू हैव कमांडेड अस गो एंड प्रीच द गुड न्यूज टू एवरी क्रिएचर स्वामीनाथ वहां से अपने अनादि तिबेनो लोव मुलुले गीला स्वामिनी सुबारांचे देशना करण के लोव अपने अनादि तिबेनवा लॉर्ड हेल्प अस टू डू इट स्वामीनाथ अब ये किने किनारे करुणा में दुन मेनो वहां से किए पे सुबारांचे रहगने आते Because when this gospel is preached, the end will come. Bhakti sadh obage subaranchi swamini mulu loketa desana karana passe obage devini peminima situ wenna yanawa. Help us to do our part. Swaminatha obahanse apata dee thibena de karanna apage de karanna apata soodanam kara de karanna obahanse karuna kara wenawa. Help us to be ready any time to share the good news. ස්වාමිනාථ අපි එකිනෙකට උපකාර කරන්න අපි යන හැම තැනකම අපිට සුභ ආරංචිය කරන්න කතා කරන්න පුළුවන් ලෙස ස්වාමිනාථ අපිව සූදානම් කර තිබුව මැනව ස්වාමිනාථ and at the same time help us to be ready and prepare to meet you when you come again ඒ වගේම ස්වාමිනි මේ මොහොතේම ස්වාමිනාථ අපව සූදානම් කර පවිත්‍ර කර මැනව ඔබගේ දෙවෙනි පැමිණීමේදී ස්වාමිනාථ ඔබ ඉදිරියේ සිටින්න පුළුවන් වන පිණිස අපිව සූදානම් කරන්න කියලා අපි ඉල්ලනවා Let your Holy Spirit examine our hearts and our lives. ස්වාමිනාථ ඔබගේ ශුද්ධ ආත්මයන් වහන්සේගේ උපකාරය අපට දුන වෙනවා අපගේ හදවත් ස්වාමිනී අපගේ ජීවිත ස්වාමිනාථ විමසා බලා දැනගන්න ස්වාමිනාථ දැනගන්න පිණිස අප And if there are things that are not pleasing to you Lord. ස්වාමිනාථ අපතුල යමක් තිබෙනවද ඒ දේවල් තුලින් ස්වාමිනාථ ඔබ ප්‍රසන්න භාවයට කැමිනෙන්නේ නැති දේවල් තිබෙනවද අපේ ජීවිත තුල අද දවසේ Lead us into repentance. ස්වාමිනාගේ ආත්මනාසේ කරුණ කොටගෙන අපව පසු තැවීමකට අපි ඒකිනේ කිනාව සූදානම් කර මැනව ස්වාමිනී. Help us to have our hearts ready and be ready to meet you. ස්වාමිනාගේ අපගේ අපව සූදානම් කර මැනව ඔබ මුණ ගැහෙන පිණිස ඔබව දකින පිණිස ස්වාමිනාස. And to rejoice and say amen. Come Lord Jesus. ඉත ස්වාමිනී අපි සූදානම් වෙන විට අපිට ප්‍රීතියෙන් කියන්න පුළුවන් ආමෙන් ජේසුස් වහන්සේ වැඩිය මැනව කියලා අපි ඒකිනේ කිනාට කියන්න ශක්තිය ඔබ දෙන්න දුන මැනව ස්වාමිනී ආමෙන් ආමෙන් වඩින්ද ස්වාමී ජේසුස් වහන්සේ ආමෙන් 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 Just let the Holy Spirit examine your hearts. If there are things that are not pleasing to God, just repent and put things right. නිසා දවසේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ මොහොතක් නිහඬව ඉඳහරින්න ඔබගේ හදවත සෝදිසි කර බලන්න දෙවියන් වහන්සේ ප්‍රසන්න නැති ක්‍රියාවක් දෙයක් ඔබේ මගේ හදවත තුල තිබෙනවා නම් ඉඳහරින්න ශුද්ධාත්මයන් වහන්සේ ඔබව මාව පසුතැවීමකට පමුණවන්න. Just be quiet and allow the Holy Spirit to examine you. සබ නිහඬ විඩාන්න ශුද්ධාත්මයන් වහන්සේට ඔබේ ඇතුළත මනුස්සයව ඔබ සම්පූර්ණම සෝදිසි කර බලන්න.
Amen. Thank you, Lord. Thank you, Lord. Stuti Swami. Amen. Help us to be prepared. Swami, api ekine ekinata upakara karamanu sudanam wana pinisa. To be ready. Swami, evita sudanam sitinna puluwa. In the name of Jesus. Si aagnya karanawa illenawa me de Jesus Swami ge name. Amen. 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 Amen.